ඔබලාගෙන් මේ සමාජය රජය පමණක් නෙවෙයි මේ සමාජය බලාපොරොත්තු වෙන්නේ තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සේවයක් වැනි සාමාන්‍ය සේවයක් නෙවෙයි ඊට වඩා ඉතාමත්ම ඉහළ තලයක තියෙන අතිශයින්ම උත්තරීතර සේවයක් තමයි තමුන්නාන්සේලාගෙන් මේ රටේ අතිගරු ජනාධිපතිවරයාගේ පටන් මේ මොහොතේ ඉපදිච්ච ලදරුවා දක්වා මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සේලාගෙන් ඔන්න ඔය මම කියන උත්තරීතර සේවය. මේ සේවය ඉෂ්ට කිරීමේදී මම ආරක්ෂක ලේකම් වුණාට පස්සේ මම ඉතාමත්ම කිට්ටුවෙන් බන්ධනාගාරයත් එක්ක වැඩ කරනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා ඒ වගේම උඩුවර මහත්මයා චන්දන මහත්මයා මේ අය මට නිතරම කතා කරනවා මගෙන් උපදෙස් ලබා ගන්නවා නොඑක් දේවල් වලට මගෙන් උදව් ලබා ගන්නවා මගේ අවශ්‍යතාවයන් වලට අනුව නම් මගේ අවශ්‍යතාවය කියන්නේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය රැකගැනීම තමයි මගේ අවශ්‍යතාවය. එහෙනම් ඒ අවශ්‍යතාවයට අනුව තමුන්නාන්සේලා සමග මේ යාන්ත්‍රණය මෙහෙයවීම සහ ඉදිරියට කරගෙන යාම තමයි ඒ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මට සන්තෝෂයි එතුමා කොමසාරිස් ජෙනරාල් වරයා විදියට පත් වුණාට පස්සේ බොහොම අවංකව අපි බලාපොරොත්තු වෙච්ච විදියට එතුමාගේ රාජකාරිය ඉෂ්ට ගන්නවා. එතුමාගේ මෙහෙයවීමෙන් තමුන්නාන්සේලා තමයි මේ දේවල් කළා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා බොහෝ දෙනෙක් ඉතාමත්ම උත්තරීතර සේවයක් මේ රටට ජාතියට ජනතාවට අනාගත පරම්පරාවට කරන බව මම ඕන තැනක කියන්න ලෑස්තියි. නමුත් මම ඔය බන්ධනාගාරයට සම්බන්ධ වෙච්ච දවස්වල මම තැන්කීපයකදීම කියලා තියෙනවා බන්ධනාගාරය කියන්නේ ඉතාමත්ම දූෂිත ස්ථානවලින් එකක් කියලා මම එදා එහෙම කිව්වා. නමුත් අද මම කියනවා බන්ධනාගාර අද එදා තිබිච්ච තත්ත්වයට වැඩිය 100%ක් නෙවෙයි නමුත් විශාල උසස් තත්ත්වයකට ඉහළ මට්ටමකට ගේන්න ඔබ සියලු දෙනාම මහත් කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ ගැන මුළු ජාතියම වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමුන්නාන්සේලා සියලු දෙනාටම මගේ හදවතින්ම වෙන ස්තුතිය මම මේ මොහොතේදී පුද කරන්න කැමතියි. පසුගිය දවස්වල අර සෝෂල් මීඩියාවල ලොකු මම සිද්ධිය ගැන අතර කතා කරන්න කැමතිත් නැහැ. නමුත් සඳහනක් කළ යුතුයි වැලිකඩ සහ අනුරාධපුර හිරගෙවල් දෙකේ ඇතිවෙච්ච සිද්ධිය නිසා මේ තරම් අවංකව රාජකාරී කරන උපුල්දෙනිය මහත්මයාටත් ඒ වගේම චන්දන මහත්මයාටත් ඇතිවෙච්ච විවේචන දැක්කහම මට ඇත්තටම ලොකු කනගාටුවක් ඇති වුණා. නමුත් ඉතින් මම නම් ඕ වගේ විවේචන වලින් සැලෙන කෙනෙක් නෙමෙයි. මටත් ඕන් තරම් ওই විදිය වෙනවා. මේ මම ඒව ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඔය කීබෝඩ් වීරෝ කියන අය බිහි වෙලා තියෙනවා ලෝකේ පුරාම. ඉතින් ඒ අය වීරකම් පෙන්වන්නේ කීබෝඩ් වලින්. ඉතින් let them do it and if they are happy we also can be happy. නමුත් උපුල්දෙනිය මහත්මයාටත් චන්දන මහත්මයාටත් නමුත් මේ දෙපළට ඇතිවෙච්ච හානිය විශාලයි. මෙච්චර ප්‍රිසන් සිස්ටම් එකේ රිෆෝම්ස් කළා මෙච්චර වැඩ කොටසක් කළා ඒ හැම දෙයක්ම එක සිද්ධියෙන් ඉවරයි. ඒ තමයි අපේ රටේ සමහර මිනිස්සුන්ගේ මෙන්ටලිටි එක. නමුත් ඒවා අපි සීරියස්ලි අරගෙන අපි හදවතින් කඩාවැටෙනවා නම් ඒක ඒ මිනිස්සුන් වැරද්ද නෙවෙයි ඒක අපේ වැරද්ද. ඒ නිසා මිත්තවරුනි කතාවක් තියෙනවා ඉස්සර කාලේ ඉංග්‍රීසියෙන් කියනවා dogs are barking but the caravan is moving කියලා. බල්ලෝ බුරනවා තවලම යනවා. තමුන්නාන්සේලාගේ සේවයක් තියෙන්න ඕනේ අන්නේ විදියටයි. let anyone tell anything තමන්ට තමන්ගේ හෘද විශ්වාසයට අනුව ඕනෑම තැනක කියන්න පුළුවන් නම් මට මගේ රට ජාතිය වෙනුවෙන් නිල ඇඳුමක් දීලා තියෙන උත්තරීතර සේවයක් කරන්න මම මගේ හදවතට අනුව ඒ උත්තරීතර සේවය මා සේවය කරන ආයතනයටත් මේ රටේ ජනතාවටත් අනාගත පරම්පරාවටත් මගේ මව්බිමටත් මම අද වෙනකන්ගේ සේවය
උත්තරීතරව ඉෂ්ට කරනවා කියලා හදවතට එකඟව කියන්න පුළුවන් නම් ඕනම තැනකදී ඒ පුද්ගලයාට තමයි අර මාව හඳුන්වා දීමකද නිර්දාරී මහත්මයා කියපු අර මගේ පොතේ මුල සහ අග ලියලා තියෙන සුනිල් ආරියරත්න ශූරීන් ලියු අබේවර්ධන බාලසූරිය ශූරීන් ගැයු ඒ ගීත කණ්ඩේ විදියට මැරෙන මොහොතේ අවසන් හුස්ම හෙලන්න පුදුවන් ඒ තමයි අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට පුළුවනි මරණ මංචකයේ වුවද මට කියලා